පවුලක් ජීවත් කරවන්න අපේ රටේ කාන්තාවන් නොවිඳිනා දුකක් නැති තරම් කර කියා ගන්න දෙයක් නැති වුනහම අවසානයේදී දරුවන් සැමියා ඇතුළු සිව් දෙනා අතහැරලා මහා දුකක් එක්ක මැද පෙරදිග ගෙවල්වල කුලී වැඩ කරන්න වෙනවා. හීන පොදි බඳන් යන ඒ ජීවිත අකාලේ විනාශ වීම මොනතරම් ඛේදජනකද? පොළොන්නරුවේ මල්කාන්තිගේ කතාවත් ඛේදවාචකයක්. ජනාධිපති මාධ්‍යංශයේ අවධානය පිණිසයි. මහ සයුරේ නැතර වෙලා කත් කවුරුත් නැති නන්නාඳුනන රටකට අපේ කාන්තාවන් යන්නේ රජිනක් වගේ ජීවත් වෙන්න නෙවෙයි. පවුල රජ කරවන්නත් නෙවෙයි. ඇත්තටම යන්නේ දරුවන්ගේ කුසගිනි නෙවන්න. අතක් පයක් නොකඩා හැදූ අම්මා තාත්තව බලා කියා ගන්න. හැබැයි මේ වෙනකන් බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් උනේ කීයෙන් කී දෙනාටද? මේ පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ ජීවත් වූ දිනේෂා මල්කාන්ති පසුගිය වසරේ ජූලි 21 වනදා ඇය පවුලේ හැම බරක්ම කර තියාගෙන විදේශගත වෙන්න තීරණය කළා. එයාපෝට් එකට ගියාන් පස්සේ තමයි කිව්වේ ඕමාන් රට ගෙයක් නැතුව යවන්නේ එහෙ ගිහිල්ලා තමයි ගෙයක් හොයාගන්න වෙන්නේ කියලා. ගිහිල්ලා දවස් 4ක් හිටියා මම ඒජන්සියේ. ඉඳලා ගෙදරකට දැම්මා 25 වෙනිදා. කාන්තාරයක් ගාව තමයි ගියේ. එහෙම විදේශගත වුණ මල්කාන්තිට ඕමානයේදී විවිධ පීඩාවන්ට ලක් වෙන්න සිද්ධ වුණා. මාස 7ම කෑම නැහැ. මං ගෙදරින් පැනලා ගියා. පැනලා ගියා එම්බසියට. එනකොට මාව ලංකාවට ගෙන එව්වේ නැහැ. ඒ ගෙදරටම දැම්මා. දැම්මට පස්සේ අර තිබ්බට වැඩිය කරදර වැඩි වුණා. ඉඳලා මට ෆෝන් දුන්නේ නැහැ. අතේ තිබ්බා මගේ මාස දෙක පඩි. ඒකත් ගත්තා. දුක් ගැහැට විදගෙන එහෙම රැකියාව කරපු මල්කාන්තිට අනුතුරකටත් මූණ දෙන්න සිද්ධ වෙනවා. උඩ තිබ්බා ජනේලයක්. හොදනකොට අර ටයිල් කැටේ තිබ්බ නිසා කකුල ලැස්සලා අල්ලහැට වැටුණා. කාමරයට දාලා දොර වහලා සතියක් තිබ්බා. මට කන්නවත් වතුර ටිකක්වත් දෙන්න කවුරුත් හිටියේ නැහැ ගෙදර. අන්තිමට දෙපයින් රට ගිහින් කිහිලකරු දෙකකට ජීවිතේ වාරු කරන්නට මල්කාන්තිට සිද්ධ වුණා. ආබාධිත වෙලා නින්නේ මට ඇවිද ගන්න බෑ. කොන්ද කැල්ලා අත තාම රස්සාවක් කරගන්න විදියක් නැහැ. ඉතින් තාත්තත් ඕක ගැනම කල්පනා කර කර එයත් උදේ නම් රැවණකන් හිටියේ. එයත් නැති වුණේ ඒ හේතුවින්ද තමයි. දෙන්නෙකුට බෙහෙත් කරගන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒ තියෙද්දින් මං ගිහිල්ලා විදේශයකටත් කිව්වා මට මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා මට උදව් කරන්න කියලා. ඒගොල්ලන්ට පස්සේ කිව්වා ආයේ එන්න ඕනේ ඔයාලගේ යවන්න ඕනේ ලීව් කියලා. ඔක්කොම යවලා තියෙන්නේ කියලා. එහෙනම් තාම සාධාරණයක් මට තාම වෙලා නැහැ. එක තැනකින් වත් මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේ ගැන වාර කිහිපයක්ම පැමිණිලි කළත් ඉන් පළක්ුණේ නැති බවයි ඔවුන් අපට කිව්වේ. අත කැඩලා තියෙනවා. කකුල් දෙකම කැඩලා තමයි මෙහෙට ගෙනල්ලා තිබ්බ රූකඩයක් වගේ. ඊට පස්සේ තමයි ස්පිටාලෙ ගියාම තමයි මම දැක්කේ මේ දරුවට මෙච්චර දේ ආහාරයක් කියලා තියෙනවා. ඒ වුණාට කිසිම කෙනෙකුට ගිහින් කිව්වර කිසිම එකක් ගණන් ගත්තේ නැහැ. මේ අසරණ පවුලට සාධාරණයක් අවැසිම මොහොතයි. මේ ජනාධිපති මාධ්‍යංශයේ අවධානය පිණිසයි. ජනාධිපති මාධ්‍යංශයේ අවධානය පිණිසයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.